ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වානීට මෙගදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත කුරුතු ගම්බිරි සාතික්කා කරවු නැටි කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රසක මිල ඉහළට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි प्रथम नवधान देशीय पत्वेत इडोरेट पोद वेस्साक्से सीमावंट यटत्व अद दिन पासल आरंभ वनवा कोरोना के अन्ने दुख सेप बललयान्नापु केनेक नेवे अदिन आरंभ वन पासल वार्य इताम अलुत अध्यक्षीमक ओब अद सिट क्रियाकरन्ने कोहमद ओबट में उपदेश लबा देन्ने कायिक रोग पिलिबद विशेषज्ञ वैद्य ललित एकनायक महता යම් යම් සීමා වලට යටත්ව යලිත් හිට පාසල් ආරම්භ වෙනවා හරියට ඉඩෝරයකට පොද වැස්ස වගේ මේ අප හැමෝටම තාම සතුටුදායක ආරංචියක් නමුත් දුවේ පුතේ මේ කොරෝනා වෛරසය අපගේ දුකසෙප බලලා යන්න ආපු හිතවතෙක් නෙමෙයි එයා එයාගේ විනාශය දිගටම කරගෙන යනවා එම නිසා හිටින් ඇරමෙන පාසල් වාර්ය තරමක් වෙනස් ඔබ අධ්‍යාපනය වගේම ඔබගේ කැපවීම තාමත් අත්‍යවශ්‍යයි ඉදිරි මාස කීපය තුළදී මේ වෛරසයේ පැතිරීම වැළැක්වීමට ඔබ දන්නවා නිතරම ඔබගේ මුඛය සහ නාසය හොඳින් වැසෙන පරිදි පිරිසුදු මාස්කයක පැළඳීම අත්‍යවශ්‍යයි ඒ වගේම තමයි ඔබට කිවිසුම් යන විට කහින විට ඔබගේ වැළමිටේ ඇතුල් පැත්තේ මුව ආවරණය කිරීමට පුරුදු වන්න එහෙම නැතුව ඔබ අත් දෙකේකට පාවිච්චි කළොත් ඔබ ඉන්පසු අත තියෙන සෑම තැනකම වෛරසය පැතිරෙන්නට පුළුවන් ඒ වගේම තමයි ඔබගේ පාසලේ බොහෝ විට ඇති අත්සේදීමට පහසුකම් එම නිසා නිතර නිතර සබන් යොදා අත සෝදන්න තප්පර 20ක් පමණ. ඒ වගේම තමයි හැකිනම් ඔබ ළඟ තියාගන්න කුඩා සැනිටරි සබුලුවත බෝතලයක් ඒක නිතර නිතර ඔබගේ අත් දෙක පිරිසිදු කරගන්න. හැකි සෑම අවස්ථාවකම මීටරයක පරතරයේ තියාගන්නට උනන්දු වන්න. ඒ වගේම තමයි ඔබට කැස්සක් හිම්බිරිසාවක් උණක් සැදුනොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මේ එන්නත් අනුමත කළ වහාම හැකි ඉක්මනින් මේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න. ඔයින් ඔබට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් දුවේ පුතේ මේ කැපවීම ඔබට කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම එමගින් යලිත් අකාලයේ පාසල් වැසීමට සිදු නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා වසර එකහමාරකට අධික කාලයකින් පසුව අද දින පාසල් ආරම්භ වීමට නියමිතව තිබෙනවා කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් සියල්ල රටේ වසා දැමුණා කෙසේ වෙතත් ඊට විකල්පයක් වූ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් දරුවන්ගේ බිඳ වැටුණා ඒ ගුරු විදුහල්පති වෘත්තීය අරගලය නිසා අද දවසේ පාසල් විවෘත කෙරුණත් ඇතැම් ගුරු වෘත්තීය සමිති මේ වන විටත් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් පාසලට නොපැමිණෙන බවයි කෙසේ වෙතත් සිසුන් 200ට අඩු පාසල් අද සිට විවෘත කිරීමට මේ වන විට රජය කටයුතු කර තිබෙනවා කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ ලෝකෙම අධ්‍යාපනයට ප්‍රබල බලපෑමක් එල්ල වුණා. ඒ බලපෑමෙන් අපිටත් ගැලවෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මීට తాවකාලික විසඳුමක් වශයෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ලෝකෙම ආරම්භ කළා. අපිත් ආරම්භ කළා. ඒත් එය අපේ රටේ සාර්ථක වැඩපිළිවෙලක් බවට පත් වුණේ නැහැ. කොහොම හරි රටේ පවතින ආර්ථික තත්ත්වයට මුහුණ දෙමින් දරුවන්ට අතේ තිබ්බ කීයක් හරි වියදම් කරලා බඩටත් නොකා ඔන්ලයින් අධ්‍යාපනය හරහා අධ්‍යාපන කටයුතු කරන්න ජංගම දුරකථන අරන් දෙන්න ඩේටා කාඩ් දාන්න දෙමාපියන් කටයුතු කළා හැබැයි ඒ බලාපොරොත්තුවටත් කනකොකා හැඬුවේ ගුරු වැටුප් විෂමතාවය මුල් කරගනිමින් ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීමත් සමගයි ඉලක්කම් වලට වඩා අපේ රටේ දරුවන්ට අහිමි වෙච්ච අධ්‍යාපනය ගණනය කරන්න බැරි තරම් දැන් කොවිඩ් තත්ත්වයේ තර්මක අඩුවීම හමුවේ පාසල් වල අධ්‍යාපන කටයුතු යලිත් ආරම්භ කරන්න රජයේ තීරණය කරලා තියෙනවා. අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර මෙහි පළමු අදියර ලෙස පළමු ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන් 200ට අඩු පාසල් 3800ක් විවෘත කිරීමටයි නියමිත වන්නේ. හැබැයි ප්‍රශ්නය එතන නෙවෙයි තියෙන්නේ. අර්බුද ගැටලු රැසක් මැද සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අදින් පසු හෝ ආරම්භ කරමින් හෙට දවසේ අනාගතය සාර්ථක කරගන්නට මේ කඹ ඇදිල්ල නතර කර දරුවන් වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. අදින් ආරම්භ වන පාසල් වාරය සාර්ථක කරගනිමින් නිරෝගී බුද්ධිමත් දැනුමින් පරිපූර්ණ වූ දරු පරපුරක් බිහි කරන්නට ආදරණීය ගුරු මෑණිවරුනි පියවරුනි ඔබ සියලු දෙනාටද ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා. අමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් සේවකයන් සඳහා රැකියා අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ අතර රුසියාව නව කොවිඩ් නීති පැනවීමට පියවරගෙන තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය
अमेरिका एक्सत जनपदे समहर प्रांत नगर सह पौद्गलिक समागम संधा कोविड एन्नत लबादीमट वरप्रसाद क्रियात्मक कर तिबेनवा मे हेतुन अमेरिका एक्सत जनपदे एन्नत नोकल दहस कनन सेवकिंट रेकिया अहिमी वीमे अवधानमक केति बवाई वार्तावान्ने वाशिंगटन प्रांत विश्वविद्यालय एन्नत नीतिवलट अनुकूल नवीम हेतुन एहि प्रधान पापंदु पुहुणुकरु सह ओहुगे सहायकिन सिव देनेकु सेवेन पह कर तिबेनवा चिकागो नगरे सिटिन दोलसदास हत्सिय हेत्तावकट आसन्न पोलिस निलधारीन्गेन तुनेन एकक पमन तम एन्नत लबा गैनीम मग हरगत निसा समहर सेवकिन्गे वेटुप अत्थिटुवा तिबेनवा सुदुसुकम्लत अमेरिकानुवन्गेन 77 कट पमन अवम वशयेन एक एन्नतक हो लबा दी अति बव दवल मंदिरे कोविड 19 प्रतिचार संबंधीकारक जेफ साइन्स पवसुवा එසේම ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ පැවසුවේ වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් මොඩර්නා හෝ බූස්ටර් එන්නත නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බවයි මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ස්වදේශ ආරක්ෂක ලේකම් ඇල්ජෙන්රෝ මයෝකාස් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා රුසියාවේ කොවිඩ් වෛරසය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා මේනිසා මොස්කව් නගරයේ නව කොවිඩ් නීති පැනවීමට එරට රජයේ පියවරගෙන තිබෙනවා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මාස 4ක කාලයක් නිවසේ රැඳී සිටීමට සීමා පනවා ඇති බවයි වාර්තා වන්නේ දරුණු ආකාරයේ රෝගාබාධ සමග රෝහල්ගත කරන සංඛ්‍යාව දිනපතා ඉහළ යන බවයි මොස්කව් නගරාධිපති සර්ජි සොබියානික් පවසන්නේ ඊයේ දින කොවිඩ් ආශ්‍රිත මරණ 1015ක් සිදු වූ අතර ගත වූ පැය 24 තුළ නව ආසාදිතීන් 33700 ඉක්මවා තිබෙනවා पूर्ण इन्नत करने के लाखो संख्याव इराटे चनगहने सीट तीस देखा पाव विदेश माध्य वार्ता करनवा ये पैवती राज्य कार्य साधक बालका रस्सी में दी नियोजित टेटियाना गोलिकोवा प्रकाश कले अक्टूबर 30 नदासीटर नवंबर 7 नदादाक्वा दिन नवय का काल्यक कार्यालय सेवावान सिद्धुनो करने बवाई නැවත විවෘත කරන අග්නිදිග ආසියානු රටවල් ලැයිස්තුවට සිංගප්පූරුව එකතු වී තිබෙනවා. සිංගප්පූරුවේ ජනගහනයෙන් 84%ක් මුළුමනින්ම එන්නත් කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තය නොවැම්බර් 15 සිට කොවිඩ් සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ හවායි සහ ඇලස්කාව අයත් නොවන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කලාපයේ සිට පැමිණෙන පුද්ගලයන්ටයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝමාගම ශ්‍රී කෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකට ඊයේ දින සහභාගී වුණා. හෝමාගම ගොඩගම ශ්‍රී කෙත්තාරාම විහාරයේ රන්වැට විවෘත කිරීම, දේව රූප නිරාවරණය කිරීම සහ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ පිළිම නිරාවරණය කිරීම සුබ මොහොතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට සියම් මහා නිකායේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොල්ලුපිටිය වාලුකාරාමයේ ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය මහරගම නන්දනා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම පුණ්‍ය කටයුත්තට එක්ව සිටියා. මාලදී සීල රතන නායක ස්වාමින්වන් වහන්සේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන සාසනික සේවාවක් කරන්නට කැපවුණු කාර්යශූර කාර්යක්ෂම දක්ෂ ස්වාමින්වන් වහන්සේ නමක් හැටියට අපි හඳුන්වනවා. මේ රටේ පරිවර්තන යුගයක් නිර්මාණය කිරීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් ශක්තියක් මේ ගෞරවනීය සීලරතන ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා කෙටි කාලයක් තුළ විශාල සේවාවක් මාහට ඉෂ්ට කරන්නට මේ හිටපු ජනාධිපතිතුමා මා වෙත ලබා දුන්න සහයෝගයේ ශක්තිය මම මේ අවස්ථාවේ ඉතාමත්ම කෘතගුණපූර්වකව සිහිපත් කරමි. මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පක්ෂ 11ක් රජයේ දේපළ ඉක්‍රීම සහ LNG බලාගාර ඉක්‍රීම සම්බන්ධ සාකච්ඡාවක් කියලා තියෙනවා ජනාධිපතිතුමාගෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා දස්පක්ෂය ඇතුළු පක්ෂ 11. ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනව නේද? මෙහෙමයි. ඒකට අවශ්‍ය ඉරි සම්බේන්න ලිපියෙන් දන්වලා තිබෙනවා. දැන් මේ තාක්ෂණික අංශ දන්න නිලධාරීන් සහ ඒ විෂය මාර් ප්‍රදානෙන් හැම වෙන්න ඒ ලිපියෙන් ජනාධිපතිතුමා දන්වලා දෙනවා. ඒක ප්‍රතික්ෂේපුන් නැද්ද? නෑ නෑ ඒක ප්‍රතික්ෂේප වීම කරලා නෑ ඔයවත්. නෑ ඉතින් අපි දැන් කරුණු සාකච්ඡා දැන් ඒ සාකච්ඡාවට සුදුසු ආයකේ විස්තර දාලා ඒගොල්ලන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂයෙන් රජයේ නිලධාරීන්ට ඒ අවශ්‍යයට අපිත් එක කතා කරමු. මේ ගොවි ප්‍රශ්නේ තියෙන තාමත් මේ මේ රජයට පිළිතුරක් දීලා දෙන්න බැරි වෙලා තියෙනවා. මේ දැන් නැනෝ දීලා ලක්ෂයක් දිවෙන්ට ආවි. ඔව් ඉතින් ඒක අපි බලන්න ඕනේ මේ නැනෝ තාක්ෂණයෙන් පොහොර ඒක
අලුත්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොවි ජනතාවට මේ වෙලාවේ ගොවිතැන් කරන්න කොහොමාරි මොනවෙන් හරි ප්‍රශ්න විසඳනවා නම් හොඳයි ඒක තමයි අවශ්‍ය වෙන්නේ තහල් මිල සහ සීනි සීග්‍රෙන් ඉල යමෙන් තියන ඒක ඉදින් වෙළඳපොළ ඉදින් තත්ත්වයේ ඒවා ඉදින් උඩ යට යනවා හැමදේම සාධිරණ මහසෝ චෝදනා කරනවා තාමත් පාස්කුපේ හර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වුණා ඒක කඩුව පාවගෙන මේ අපිටරින් ඒක හරි ඒ සම්බන්ධ මොකද කියන්නේ හිතුව ජනතාවද නිමක් නැති පොහොර අර්බුදයට සහනදායි විසඳුමක් ලෙස මහකන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඊයේ දින මෙරටට ආනයනය කරනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිට ගුවනින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර 131ක් ඉන්දියාවෙන් ඇනවුම් කරනු ලැබුවා. යටතේ ප්‍රථම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර 100ක තොගයක් අදාළුවම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 දරන බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනුයි හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට මෙම පොහොර තොගය දිවයිනට රැගෙනු ලැබුවේ. මෙලෙස මෙරටට රැගෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර දැනටමත් මහකන්නේ ආරම්භ කර ඇති අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට නියමිතයි. මෙම පොහොර තොගය වත්තල හුණුපිටියේ පිහිටි මධ්‍යම පොහොර ගබඩාව වෙත රැගෙන ගොස් තිබෙනවා. විශේෂ භාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශගතව ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂයන් මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රමාණවත් පොහොර ලැබෙන්න ඇත කියලා මතයක් සමාජගත වුණා. අද සිට ඒ සමාජගත කරපු මතයට ප්‍රතිවිරුද්ධ පැහැදිලි පිළිතුරක් රජය ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක අලුත් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අපේ රටේ පළවෙනි වතාවට අපි භාවිතා කරන්න උත්සාහ කරන්නේ. නැනෝ නයිට්‍රජන් තුලින් අපි කරන්නේ මොකද්ද? මූල පද්ධතිය ඔස්සේ ලැබුණු යූරියාවෙනි සංඝටකොලින් ලැබුණු 30ක වෙනි ප්‍රමාණය වෙනුවට පත්‍ර හරහා කෙලින්ම 90ක් 95ක් වෙන කිසිම අපද්‍රව්‍යයක් නැති බැරලෝහ නැති අද ලෝකේ භාවිතා වෙන ඉහළම විශේෂිත පොහොර වර්ග එහෙම නැත්නම් ස්පෙෂලිටි ෆර්ටිලයිසර් නැනෝ නයිට්‍රජන් ලබා දීම අවස්ථා දෙකකදී ආනයනික පොහොර තොග මෙරටට රැගෙනු ලැබුවා. තවමත් රටේ පොහොර හිඟේ හේතුවෙන් පීඩා විඳින ගොවීන්ගේ අඩුවක් නම් දක්නට නැහැ. ගොවි සංවිධාන 50ක පමණ ගොවි ජනතාව අද පොහොර ගැටලුව මුල් කරගනිමින් දෙහිඅත්ත කණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. අපි අද මෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ අපේ රස්සාව පිළිබඳ ගැටලුවක්, අපේ ජීවිත පිළිබඳ ගැටලුවක්, අපේ දරුවා පිළිබඳ ගැටලුවක්. අපට නිසි පොහොරක් නොදී මේ ගොවිතැන අපිට කරන්න බෑ. එක එක තැන්වල කටමැට දෙරෙවට වැඩක් නෑ. දහස් ගණන් ගොවි ජනතාව අද වීදි බහැලා තමන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන ලෙස ගොවිතැන ආරක්ෂා කරලා දෙන්න නිසා ඉල්ලා සිටින මේ එක රාශි වෙලා තියෙන්නේ. කලේ නයිරු දන්නේ ගලි වස්සාය යලේ යමුර දන්නේ කුණ මාසුසාය මලේ නයිරු දන්නේ මි මාසුසාය ගොවිතැනේ නයිරු දන්නේ ගොයි මහතාය ජනාධිපතිතුමෝ අපි ඔබතුමාට ආරාධනා කරන මේ දෙහිඅත්ත කණ්ඩිය සිට මේ දහස් ගණනක් ගොවි ජනතාවත් එක්ක පෞගිය කාලේ මැති අමතුරු එක්කාසු කරගෙන ගම සමග පිළිසඳරක් ගියානි ගමින් ගමට දැන් පටන් ගන්නකො මේ ප්‍රෝග්‍රෑම් එක ගම සමග පිළිසඳරක් කියන බෝඩ් එක ගහගෙන ඔබතුමාගේ ගෝල බාල රොත්තත් එක්ක ගම්මාන වලට මේ වෙලාවේ එන්න කියලා රසායනික පොහොර ඉල්ලමින් මඩටුකම ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සමග එක්ව කැකිරාව මඩටුගමදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. අපි තමා කිරිවත් කාවේ අපි තමා තපි ගැව්වේ
नैनो ताक्षणिक निष्पादने करन लदा दियर पोहर अपे रट दानायने करला तियनवा अपि आहन अमतिवरे आगें देंग में नैनो ताक्षणिक निष्पादने करने वा रासायने का निमेज कला अपि आहनवा පොහොර හිඟේ හේතුවෙන් සිය වම් බටු සහ බඩේරිඟු වගාවන් අතහැර දමා ඇති ගොවීන් පිරිසක් පිළිබඳ මෙතරතුරු වාර්තා වුණේ බකමූණ ගඟේ ආය ප්‍රදේශයෙන්. ඔකට කරටි පනුව කියලා කියන්නේ. ඕක ගෙඩියට යනවා. ගෙඩිය ගම්පස අපිට විකුණ ගන්න බෑ. ස්මාර කරන ඇමති කෙනෙක් ඉන්නවා වගා බිමට එන්න ඕනේ. මේ වගා බිම සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. අපිට දැන් කර කියා ගන්න දෙයක් නැතු වින්. අත්තු ණය ගවන්න විදියකුත් නැහැ. කරපු වගාවකුත් නැහැ. මේ බඩේරු කරන් විකුණලා තමයි ඉතින් අපි ලක්ෂය ගෙවන්න ඕනේ. නාඩ ගත්ත වගා කරන්නද? වගා කරන්න ගත්තේ. ප්‍රදේශ රැසක ගොවි ජනතාව රසායනික පොහොර ඉලා උද්ඝෝෂණය කරන පසුබිමක ඇතම් ගොවි මහතුන් කාබනික පොහොර පමණක් භාවිතා කොට සාර්ථකව සිය වගා කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරුද අපට වාර්තා වෙනවා. මේ මැදිරිගිරිය තලාකොළ වැව බීජී අප්පුහාමි ගොවි මහතා කුකුල් පොහොර සහ දහයියා පමණක් භාවිතෙන් අකර දෙකක පමණ සරුසාර කහ වගාවක් මේ වන විට ඔහු ආරම්භ කර තිබෙනවා. मौलिक पोहरा कुकुल मर्दने के सदा गमेती दहा पाती संपूर्ण वाट උඩුනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන සරත් පාලිත සමරවික්‍රම මහතාද කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වගාවක් ආරම්භ කර තිබෙනවා. किसीम रासायनिक पोहरा नोदा तमाम गोविता कटयुत करगणियाँ काफी इतिहास मुतुमितम एगुण ये सिद्धिकरक आकार वनात कपल वनाते वेट हिरा कोल ये वेट हिरा कोलजाति कपल दाल तम वेट करला कुंगुरमेवेनकोट वगा करला मे कटयुत करला अद असन निलांटे आरंभ करे දවසින් දවස පැයෙන් පැය ඉහළ යන බඩු මිලට අදවන විට තවත් බහඬ කිහිපයක් එක් වී තිබෙනවා. කුරුඳු සාදික්කා කරාඹු නැටි සහ කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝගවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මේ අතර පාලනෙන් තොරව ගිලිහුණු සීනි සහ සහල් මිල සිතූ සිතූ ආකාරයට වෙළඳුන් ඉහළ දමමින් සිටිනවා. පැයෙන් පැය ඉහළ යන බාණ්ඩ මිල දැන් අහස උසටත් එහා ගිහින් කියලායි බොහෝ දෙනා කියන්නේ. අදවන විට අත්‍යවශ්‍ය බාණ්ඩ වලින් නොනවතුණු බාණ්ඩ මිල ඉහළ යාම දැන් ප්‍රධාන අපනයන භෝගවලටත් බලපාලා අවසන්. ඒ අනුව කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබු නැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක මිල මේවන විට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කිලෝවක් රුපියල් 500ක මුදලකට අලෙවි වූ ගම්මිරිස් අදවන විට රුපියල් 900ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කරාබු නැටි කිලෝවක මිලද රුපියල් 1400ක් දක්වා සහ සාතිකා කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1250ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අප මේ සම්බන්ධයෙන් ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් විමසීමක් සිදු කළා. කුරුඳු, කරාබු නැටි, සාදික්කා ඇතුළු කුඩා වැවිලි භෝග වල මිල විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒකේ වාසිය මේ රටේ ජනතාවට ලැබිලා තියෙන විශේෂයෙන්ම ගොවි ජනතාවට අතිගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් නිසා මේ රටේ වැවෙන කිසිම භෝග වර්ගයක් මේ රටට ආනයනය කරන්න නැහැ කියලා ගත්තේ ප්‍රතිපත්තිය නිසා තමයි මේ සෑම භෝගයකම මිල වැඩි වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා ගත්තේ තීන්දුවත් එක්ක රටේ ගොවි ජනතාවට ඒකේ වාසිය ලැබිලා තිනවා. හැබැයි මේ ගොවි ජනතාවට ලැබිච්ච වාසිය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ගොවි ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම මේ රජයේ මැදිහත් වෙලා කරනවා. ඒක නිසා අපනයන කුසිකර්මයේ සම්බන්ධව අපි විශාල ප්‍රගතියක් ගෙනල්ලා තිනවා. මේ අතර සහල් සහ සීනි මිල ඔහේ පා වෙන්න පටන් අරන්. රජයේ මිල පාලනය ව්‍යාපාරිකින්ට බාර දීලා අහක බලාගත් නිසා දැන් ව්‍යාපාරිකින් ඍසිසේ අනුකම්පා විරහිතව මිල ඉහළ දමමින් සිටිනවා. සහල් සඳහා පණවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජයේ ගත් තීරණයත් සමග මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඳහා මිල නියම කළා. නමුත් අදවන විට එම පාලන මිලට අනුව සහල් අලෙවි වීමක් සිදු නොවන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. සහල් නිෂ්පාදකින්ගේ සංගමය පසුගිය දා අනතුරු වැගුවේ රුපියල් 50ක් වැනි මුදලකින් සහල් මිල ඉදිරියේදී ඉහළ යා හැකිය බවයි. මේ යන මිලට ගියොත් එහෙම තව සති දෙකක් තුනක් යද්දී අනිවාර්යයෙන්ම 1 හාල් කිලෝ එක මිල රුපියල් 25කින් සහ රුපියල් 50කින් ඉහළ යන්න පුළුවන්. දැන් සීනි වලට පැන වූ සිල්ලර මිලත් අමතක වී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. සීනි රුපියල් 122ක මුදලකට අලෙවි විය යුතු බව දැනුම් දුන්නද ව්‍යාපාරිකයන් තමන්ට ඕන මිල ගණන් වලට සීනි අලෙවි කරන්න පටන් අරන්. රුපියල් 140ත් 150ත් ඉක්ම වූ මිලකට දැන් සීනි අලෙවි වනවා.
ඔන්න දැන් සීනි පොලිමුකුත් ළඟ ළඟම එන බවක් තමයි පේනෙන්නට තියෙන්නේ. රාජ්‍ය මාත්‍ය ජානක වකුමර මහතා නම් පවසන්නේ දේශීය සීනි මිල ඉහළ දැමීමට කිසිදු අවස්ථාවක ක්‍රියා නොකරන බවයි. මම පහුගිය දවසෙත් කිව්වා දේශීය සීනි මිල වැඩි කරන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා පෙරේද හම්බෙච්ච වෙලෙත් කිව්වේ මේ දේශීය සීනි මිල අපි වැඩි කරන්න දෙන්නේ නැහැ කියන්නේ අපේ රටේ නිෂ්පාදනයේ ඒක නිසා අපි සීනි මිල වැඩි කරන්නද මේ බලාපොරොත්තු වෙන්නේ දේශීය සීනි මිල අඩු කරන්න මොනම හේතුවක් නිසාවත් දේශීය සීනි දුඹුරු සීනි අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙසේ වෙතත් තොග සහ සිල්ලර ව්‍යාපාරිකින්ගේ එකමුතු වෙළඳ සංගමය අද ප්‍රකාශ කළේ සීනි ආනයනකරුවන් තමන්ට රිසිසේ මිල පාලනය සිදු කරන බවයි කිසිම වෙලාවක ආනයනකරුවන් ඒ කියන තොග මිලට 116ට සීනි සපයන්නේ නැහැ මේ වෙනකොට 116 122කටවත් සපයන්නේ නැහැ මේ වෙන විට ආනයන කරුවන් විසින් සීනි වෙළඳපළට නිකුත් කරන්නේ 140ක් වැනි මිලකට පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳව නිද්‍රාශීලි පිළිවෙතක ඉන්නේ ඒ ආනයන කරුවන් සඳහා කිසිම පියවරක් අරගෙන නැහැ ඔවුන්ට ඒ පිළිබඳව පැමිණිලි කරන් පස්සේ ඔවුන් අපෙන් අහනවා කවුද 140ට විකුණන අය අපට ඒ ආනයන කරුවන් නම් කරන්න කියනවා කොළඹ පිටකොටුවේ 140ට විකුණන අයවගේ නම් අපෙන් අහන පාරිභෝගික අධිකාරියට මයිතේනේ ජනාධිපතිතුමා හමුදා නිලධාරීන් පත් කරේ මේ නම් ටිකවත් හොයාගන්න බැයිද කියලා මේ හමුදා නිලධාරීන් පාරිභෝගික අධිකාරියට පත් කළා ඒ පාරිභෝගික අධිකාරී ඉන්න මේ ජේෂ්ඨ නිලධාරීන්ට බැයි නම් කවුද 140ට සීනි ගෙනල්ලා විකුණන්නේ කියලා හොයාගන්න බැයි නම් අපේ සංගමෙන් අහනවා නම් කවුද විකුණන්නේ කියලා ඒගොල්ලෝ මයිතන්නේ ඒවට සුදුසුද කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සභාපතිවරයා සහ හිටපු සභාපතිවරයා නිදැල්ලේ පසුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රොක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරනවා. දැන් එන්නේ මාර්ගයේ දත්ත මැකියගේ ප්‍රශ්නයක් මුළු රටම දන්න. කොයිවත් එන හාල් මැස්සෙක්ව අල්ලලා මෙයා තමයි දත්ත මකලා තියෙන්නේ කියලා බොරුවට සමාජ මාධ්‍ය වලින් යනවා. එතන ඉන්න සභාපති හිටපු සභාපති නිදැල්ලේ. අද මේ රටේ කොවිඩ් රෝගීන් මැරුණා නම් ඒ ප්‍රමාණය හරියට අඩක් බේරගන්න තිබ්බා අපිට වෙලාවට එන්නත් කරන්නේ ලුණා නම් මේ රටේ ලෙඩුන් මරලා කොමිසුත් ගහගෙන අවසානයේ උජාරුත් කරන අපි තමයි හොඳට කරේ කියලා. සභාපතිතුමාගෙන මං කියන්නේ රාජ්‍ය ඖෂධ එන්නත් කරන්නේ නියමයට කරාලු. මේ රටේ ජනාධිපතිතුමාවත් කෑවා මේ රටේ රජයත් කෑවා මේ මහජනතාවත් කෑවා. पूर्ण वशेन प्रतिशक्तिकरण लबागत पुद्गले मे रोगेट गुदुरुनो දැන් අපි දැකලා තියෙනවා මේක හුඟක්ම රෝග ලක්ෂණ නොමැති තත්ත්වයක් දකින්න ලැබෙනවා මේ ජනතාව සමහර විට තමන් ආසාදිත තත්ත්වයට පත් වෙලා කියලා උන්ට දැනගන්න හම්බෙන්නේ නැහැ මොකද ඔවුන්ගේ රෝග ලක්ෂණ නොමැති නිසා උන් පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ නැහැ අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම ඉතාමත්ම වැඩි කළ යුතුයි දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩාමාණික්ක රැගත් රිය පෙරහර ඊයේ රාත්‍රියේ ඓතිහාසික සෝමාවතිය පුදබිමට පැමිණියා. පූජා වස්තුන් රැගත් මෙම පෙරහර අද දිනේ අවසානයේ කන්තලේ සේරු නුවර දක්වා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවර්ටෝ මහතා අද විදේශ අමාත්‍යංශයේදී විදේශ ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමු වුණා. මෙහිදී දෙරට අතර සහයෝගිතාවය සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ බවයි වාර්තා වූයේ. මහරකම සහ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පෙරපාසල් දරුවන්ගේ ක්‍රීඩා උත්සවය ප්‍රථම වතාවට ඔන්ලයින් ක්‍රමයට පවත්වා තිබෙනවා. කොවිඩ් නීතිවලට අනුගත වෙමින් සිදු කළ මෙම ක්‍රීඩා උත්සවය ඔක්තෝබර් 16 වනදා සවස 4ට විද්‍යාලයේ නිල Facebook පිටුව ඔස්සේ සජීව පැවැත්වූ බවයි වාර්තා වූයේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා මේ වන විට පිළිකා රෝගයක් වළඳීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වනවා. එතුමා වෙනුවෙන් අනුරාධපුර මාධ්‍යවේදීන් මිහින්තලා පුදබිමේදී පින්කම් රැසක් සිදු කළ බවයි වාර්තා වූයේ. ගාල්ල ඉමදුව ඉඳුරංවිල විහාරස්ථානයේ ඉදිරිපිට පිහිටුවා ඇති DS සේනානායක පිළිරුව අභියසේදී අද උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්වුණා. ඒ එතුමාගේ 137 වන ජන්මදිනයේ නිමිත්තෙනුයි. මෙම උත්සවය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රත්නපුර ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන පිහිටි ශ්‍රී මහ විහාරයට සමන් දේව ප්‍රතිමාවක් සහිත දේව මන්දිරයක් ඉදිකිරීමේ පුවතක් වාර්තා වුණා. මෙම පින්කම සිදු කර ඇත්තේ රාජ්‍ය අංශයේ සේවය කළ HAP බාලසූරිය මහතායි. විශ්‍රාම යන දිනේ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වැය කරමින් මෙම පින්කම සිදු කර තිබෙන බවයි වාර්තා වූයේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ 10:12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සෝදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.